අයිබෝන් මහමැතිවරණය සඳහා තව දින 27යි එතතුනේ දිනෙන් දින මැතිවරණ වේදිකාව උණුසුම් වෙද්දී විවිධ පක්ෂ විවිධ මැතිවරණ පොරොන්දු ලබා දෙද්දී අප අද දවසේ මෙලෙස ආරම්භ කරන්නේ ජනතා හඬට ඉඩක් දෙන කරමින් ජන බලයයි හිතවතුනේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මෙරට පසුගිය වකවානුව තුල තුන්වන බලවේගය බවට පත්වීමට හැකියාව ලැබුණත් තවත් දේශපාලන පක්ෂයක් විසින් ඇතැම් අවස්ථාවන්වල එයට අභියෝග කරන ලැබුවා ඒ ජෙනරාල් සරප්පුන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි ඒ මැතිවරණ ප්‍රතිඵල කෙසේ හෝ වේවා අද දවසේදී අප දිනෙන් දින උණුසුම් වන්නා වූ මැතිවරණ වේදිකාව තුල අප ජන බලය සඳහා විවිධ දේශපාලන පක්ෂ විවිධ දේශපාලන නියෝජිතින් සම්බන්ධ කරගනිද්දී අද දවසේදී අපේ තුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී ජනතා අපේක්ෂා ඉටු කිරීමට කවරාකාරෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා වූ ප්‍රතිපත්ති කවරාකාරෙන් ඉදිරිපත් කරයිද යන පිළිබඳව දැන කියා ගන්නට ඒ සඳහා අපි ආරාධනා කෙරුවා හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මෙතුමන් ආයිබෝන් ආයිබෝන් ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නා ගමන් අප මුලින්ම දන්නා වූ කාරණාව තමයි නිපුණාරච්චි මෙතුමා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සමාජවාදී පක්ෂයක් නේද පැහැදිලි සමාජවාදී පක්ෂයක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පක්ෂයක් ලෙස ලංකාව තුල ඔබතුමා හිතනවද සාර්ථකයි කියලා අපි කියන්නේ අපි ආපු ගමන් මාර්ගය තුල සමාජවාදී සඳහා උදෙසා යන ගමනේ එතනට අවශ්‍ය තැන දක්වා අපි පක්ෂය නිර්මාණය කරගෙන ගොඩනගාගෙන යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒතරේ මේ සමාජවාදී ගොඩනැගීම සඳහා ජනතාවත් එක්ක පෙළ ගැහිච්ච ගමනක් අපි යනවා. ඒ යන ගමන ඇතුළත තමයි දැන් මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඇවිල්ලා තින්නේ. පාර්ලිමේන්තු මැතිවරණයටත් අපි මැදිහත් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි අදහස් කරන ඒ නව ගමන අපිට යන්න පුළුවන් කියලා. එතනට ජනතාව පෙළ ගැසන්න පුළුවන් කියලා. ඒ විශ්වාසයෙන් ඒ සුභවාදී ආකල්පය තුළ ඉඳගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය අපේ දර්ශනය මාක්ස්වාදී දර්ශනය ඒ තුල පිටලා ලංකාවට අවශ්‍ය ආකාරයේ ඒ සමාජවාදී ගොඩනැගීම සඳහා අවශ්‍ය කාර්යභාරය තමයි අපි කරන්නේ ශ්‍රී ලංකාව ගත්තොත් ආර්ථික ක්‍රමය ගත්තොත් ව්‍යුත්පත් ආර්ථික ක්‍රමයක් තියෙන රටක් නමුත් ඔබතුමන් ඔය කියන සමාජවාදී සංකල්පය අපේ රටේ ආගන්තුක සංකල්පය මෙරටින් බිහිවෙච්ච සංකල්පයක්ම නොවේ ඔබතුමා හිතනවාද මේ ව්‍යුත්පත් ආර්ථිකයත් එක්ක සමාජවාදී සංකල්පයේ අතර ගැටීමක් නැද්ද නෑ මෙහෙමයි තව ව්‍යුත්පත් ආර්ථිකයේ මෙරට සාර්ථක වෙලා තියෙනවා නම් අපි වෙන සමාජ ක්‍රමයක් හදන්න ඕනේ නෑ ඒක සාර්ථකයිනේ ඒකෙන් මෙරටේ මිනිසුන්ගේ ආර්ථිකය ගොඩනැගලා තියෙනවා නම් සමාජීය වශයෙන් රට සංවර්ධනය කළ තියෙනවා නම් දේශපාලන වශයෙන් සංවර්ධනය තියෙනවා නම් අපි වෙනත් ක්‍රමයක් මේක ස්ථාපිත කරන්න ඕනේ නැහැ. ඉතින් අපි පක්ෂේ බිහි වෙන්නම 1965 රෝහණ විජේවීර සහෝදර මේ පක්ෂේ බිහි කරන්නේම එතකොට විරුතාතික මේ නෙමෙයි තිබ්බේ. සමාජවාදී ක්‍රමය. එතකොට ඒ තිබිච්ච ක්‍රමයේ තුල ධනපති ක්‍රමයට මේ රට මේ ගොඩනගන්නේ මිනිසුන්ගේ ජීවිතය යහපත් කරන්න බැරි නිසා. එතකොට විවෘත ආර්ථික ලංකාවට ආවට පස්සේ ඒ විවෘත ආර්ථික ලංකාවට එනකොට රෝහණ විජේවීර සහෝදර පැහැදිලිම ප්‍රකාශ කරා අපේ රටේ මිනිසුන්ව හිඟමනට පත් කළා තමයි මේ ක්‍රමයේ අන්තිමේදී නතර වෙන්නේ කියලා රට අන්ත අසරණ තත්ත්වයට පත් කරලා ඒක. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් හොඳට පැහැදිලි මේ පවතින මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්න ඕනයි කියලා. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නෙමෙයි සමාජවාදී තමයි ඒකට තියෙන විකල්පය. ඒ කියන්නේ ඔබතුමන්ලා තවමත් විශ්වාස කරනවා සමාජවාදයේ තුලින් පමණයි වර්තමාන රට ශ්‍රී ලංකාව තියෙන ඌ තත්ත්වයෙන් පවා ගොඩනැගීමක් හැකියාවක් තියෙන කියලා. තවමත් නෙමෙයි එදත් විශ්වාස කරා අදත් විශ්වාස කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම
विनस्कुत प्लट पत्कर गंडोनी सामज क्रम कुदिशा तमाय पक्ष बिहिकला जनता आकल्प सह जनता अपेक्षावन मे पक्षे आयुत जनता अपेक्षा तमय मे जराजीर्ण क्रमे विनाशरला विना क्रम स्थापित जनता दनपति क्रमे कि दनपति प्रोक्रमे पवत्म सदा अवश्य सीलम उपकरण सदा पाविच करना कोई तरह आर्थिक वाशे समाज वाशे देश वाशे मिधवेटुना नैवते एक क्रम पवत्ता के नियम साधा एगुल की क्रियामार्ग प्रमाण तीन एक जन दंग अभिगम को दंग वाहन का हरि वाहन का हरि हेमन दम मे तीन तत्व दंग अभी तो पालन बल बिंदु अभी राज्य बल बिंदु अभी तामत हेम लभिल सह पार्लिमेंट बलपैम कलह की विपक्ष इतकोटे एक दिन मे पवती क्रम असमर्थ्यलाइन मंगेकाई क्रमेट मे क्रमे मेम मे लट हदन पुलवा मेनस जीवित गुडन गंड पुल विनकमे को थिंग अभी शुभवादी तनक इनवा मे तत्व विनस्कर गिम सत जनता पेलगहेन ये बलापुर ये विश्वास अभी देशपालने निरत विनवा दीर्घकालीनवाला අවශ්‍යයි කියන්නේ හැංගීම මිනිසුන්ට තියෙනවා දැන් මම උදාහරණ කරේට කිව්වොත් එහෙම අර මං කිව්වේ ආර්ථික වශයෙන් අපි බංකොලොත් සමාජීය වශයෙන් බංකොලොත් දේශපාලන වශයෙන් බංකොලොත් ඒ නිසා මේක වෙනස් කරගත යුතුව තියෙනවා ඔබ කියනක හරි දැන් මිනිසුන්ට ඕනේ දැන් තමන්ගේ ප්‍රශ්නට ක්ෂණික උත්තරයක් හරි एक सैनिक उत्तर मत तम मे दनपति हेकिटेट अद मे मुहूर्त विनाटपीटा परसरे हेदीन दैक निशा तम इधी हेट सुगदास गृहस्थ क्रीडापीठी अभी मे मतसा वेडपीलिद अभी इट कलिंग रट हदीम सदा अभी दिन සාරාංශගත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. එතකොට මේ වැඩපිළිවෙල සම්බන්ධව දැන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් සමාජ ක්‍රියාකාරකින් යම් ආකාරයක පැහැදිලිතාවයක ඉන්නවා. දැන් අපි හෙට ඉදිරිපත් කරන වැඩපිළිවෙලත් එක්ක අපි ඇත්තට මේ රට ගොඩනගන්න පුළුවන් තැනට මේ තත්ත්වය පරිවර්තනය කර ගැනීම සඳහා පියවරක් අගෝස්තු 17 වෙනිදා තබනවා. ඒක ඔබ කියන විදිහට මේ අගෝස්තු 17 වෙනිදාත් मेक संपूर्ण कर नमूत्म केटिकालयाकन हिट दीर्घ काल काले हितामत्म केटिकालयात मेती न क्रम विनाशर जनता शुभवादी क्रम सामज क्रम अति किम अवश्य तनता मे तत्व हदागण अगोस्तु दाहत्व अतरमी මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙල තුල අපි මනෝරාජික තැනක නෑ ජනතා විමුක්ති පෙරමුණ හැටියට අගෝස්තු 17 වෙනිදා අපි තමයි ආණ්ඩු හදන්න කියලා. හැබැයි අපි දන්නවා දැන් මේ රටේ මෙතෙක් අවුරුදු 67ක් දේශපාලනය කරපු මේ පක්ෂ දෙකම දැන් ඔප්පු කරලා තිනවා තමන් අසමත් කියලා. ඒ වගේම තමයි දැන් එක කණ්ඩායමක් කියනවා අපි හදන්නේ ජාතික ආණ්ඩුවක් කියලා දැම්ම කියනවා. ඒතකොට මේ ජාතික ආණ්ඩුව කියන එක ඇතුලේ තියෙන්නේ තමන්ට තනියෙන් ආණ්ඩුවක් හදන්න බෑ. එනිසා අපිට පැහැදිලි මේගොල්ල හදන ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් හරි
වෙන කවුරක් කරන්නේ මේ හවුල් ආණ්ඩුව ඇතුළේ ඉන්නේ මේ ප්‍රධාන කියලා හිටපු මේ ධනේශ්වර පක්ෂ දෙක ওই දෙක එකතු වෙලා තමයි ආණ්ඩුවක් හදන්නේ එහෙම එහෙම හදනවා නම් ඊට පස්සේ මේ රටේ විපක්ෂයේ බවට විකල්පය කියන්නේ ඔබ මාව හඳුනන දෙයමද කිව්වා අපි තුන්වෙනි බලය එහෙම එහෙම එක බල පළවෙනි බලයෙන් දෙන්න බලවගේ තුන්වෙනි බලවේගෙ නෙමෙයි මේ අපි විකල්ප බලවේගෙ මේ තියෙන ක්‍රමයට විකල්ප බලවේගය තමයි අපි ඒ විකල්ප බලවේගයට අවස්ථාව එනවා පාර්ලිමේන්තුව තුල ඒ විපක්ෂයේ කාර්යභාරය කිරීම සඳහා අපි විශ්වාස කරනවා අගෝස්තු 17 වෙනිදා ඒ තත්ත්වය නිර්මාණය කරන්න පුළුවන් තැනකට මේ දේශපාලනේ දැන් ඇවිල්ලා තිනවා කියලා නමුත් නිපුරාජ් මෙතුමනි දැන් ඔබතුමන් කියන කාරණාවත් එක්ක ඉදිරියේදී පැවැත්වෙන ඌ අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන මහා මෙතිරණ අනුතුරුවත් ඔබතුමන්ලා අපේක්ෂා කරනවා පාර්ලිමේන්තුව තුල යම්සි නියෝජනයක් ලබා ගන්න. නමුත් පසුගිය 2010 මැතිවරණය ගත්තොත් ජෙනරාල් සරප්පුන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතුව ඔබතුමන්ලා සංධානගත වෙලා තමයි මහා මෙතිරණට ඉදිරිපත් වුනේ. එහිදී විජිත හේරත් මැතිතුමන් ඒ වගේම අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ වගේම සුනිල් හඳුහෙට්ටි මන්ත්‍රීතුමන් ඇතුළු පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ අදවන විට ජනතා විමුක්ති පෙරමුණේ හඬක් නගන්නට සිටින්නේ. දැන් මේ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් ඔබතුමන්ලා ඔය කියන ඌ විකල්ප බලවේගයේ ගොඩනැගීමට හැකියාවක් තියෙනවද? කොහොමද මේ 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 පිරිසගේ මේ මන්ත්‍රීවරුන් තිදෙනෙක්ගෙන් ඔබතුමන්ලා ඔය අපේක්ෂා කරන විකල්ප බලවේගයේ පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරගන්න? දේශපාලන පරිසරය කාලින් කාලයට වෙනස් වෙනවනේ. ඒක 2010 තිබිච්ච දේශපාලන තත්ත්වය වෙනස්. जनता හරියට නිකන් මිනිසුන්ට දැනෙන්නේ අපේ 20ක් 25ක් පාර්ලිමේන්තුව තුල හිටියයි කියලා. ඔබ කියන හිතේ සංඛ්‍යාත්මක ගන්න නෙමෙයි 3ද 5ද 10ද කියන එක නෙමෙයි. පාර්ලිමේන්තුව තුල ඇත්ත විපක්ෂයේ කාර්යභාරය කරේ ඒ 3 දෙනා. දැන්ට බලන්න දැන් ඔය පාර්ලිමේන්තුවේ 225ක් හිටියනේ. ඔය 225න් රට අඳුනන්නේ කී දෙනාද? හරි. ඔය 225 අතර අඳුනන චරිත තමයි අනුර දිසානායක සහෝදර විජිත හේරා සහෝදරය සුනිල් හඳුනිති සහෝදරය තුන්දෙනා විසින් කරන්න ඕන කාර්යභාරයක් කරලා තියෙනවා. පෞගේ කාලේ කවුරුත් කිව්වා නිල නොවන විපක්ෂ නායක අනුර දිසානායක සහෝදරය කියලා. ඒ කියන්නේ ඒකෙන් පැහැදිලි වෙන්නේ ඇත්තට විපක්ෂ නායක කරලා තියෙන්නේ අනුර දිසානායක සහෝදරය. ඉතින් මම හිතනවා ඒක තුල තියෙන දේ තමයි රටේ ජනතාව ඕකෙන් ලොකු අත්දැකීමක් අරගෙන තියෙනවා. जनता विमुक्ति पेरमे विस्सक पार्लिमेंट तो हिटियान कुहमद तेन सा उबकी दिदास दहाय अट अभी मून दुन तत्व एक नम दिदास पहालो के लिए ईट वड पार्लिमेंट शैल्यकृत प्रमाण जनता विमुक्ति पेरमुन नियोजने वेनो अभी अद्वसी मातृकाने महामेति जनता अपेक्षा इटुकिरी सदा जनता विमुक्ति पेरमुन कवरा कार्य हेकिवेदन अपसमक संबंध भी हेकि सजीवी विद्युत अणुतर एक हाइसे अणुक हाइसे हटपा दुर्कथन मार्ग नोसे अद्वसी जन बल बेडसट हण तुन ओबे हड जनता हड नगर नट दुमान सदाकर कारण तमाय दिदास पहलवेदी एवं वातावरण वेन्नी ने मे बी दिदास दिटी जनता विमुक्ति बेरमुन वेन्वेन नियोजन करपू विजित हिरा मेत्म अंडो कुमार दिशा नायक मेत्म सा सुनील हांदू मंत्री तुम वाड़ा वेडी तब अलु मुहू की पार्लिमेंट तुल निर्माण वेवी के නමුත් ඔබතුමන් පවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක්. ඇයි එහෙනම් මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පසුව පරාජයටපත් වෙන්නේ? ඇයි 2010 වෙන විට මේ ජනතා නියෝජ ජනතා විසින් ඕන්නපත් කරන්නේ නැත්තේ? ඇයි මොකද හේතුව මේ මේ ජනතාව තුල මොකද්ද සිදුවලා තිබෙන්නේ? ඔවුන් ඇයි ප්‍රතික්ෂේප කරන්න උත්සාහ කරන්නේ? නෑ ප්‍රතික්ෂේපීමක් නෙමෙයි. ඒක නිසා තමයි මම කිව්වේ ඒ වෙලාවේ තිබිච්ච රටේ තිබිච්ච තත්ත්වය මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත ජනාධිපති බවට පත් වෙලා ඒකට බලපෑවේ යුද තත්ත්වයේ යුද ජයග්‍රහණය රාජපක්ෂ මහත්තයලා පාවිච්චි කළා. එතකොට අපි දැක්කා ඉන් එහාට රට යන්න ඕන නමුත් රාජපක්ෂ මහත්තයලට මේ රට හදන්න බැහැ කියලා. ඒ මතය තමයි අපි හිටියේ. නමුත්
जनता विसिंग यमसी मतवाद गुडने दिया अत्यं पक्ष युद्ध जग्रहणे दी देखो आकल्पे मत तमाय मे तीरने उने सह ए अनु तमाय मे मे पार्लिमेंट तुल जनाधिपति महिंद हिटपु जनाधिपति महिंद राजपक्ष महत्यारे इवेनी बहुत तरह किमुने किर कारण आव इधे कदा मम किया ने එතකොට ඔබතුමාලා පිළිගන්නවද යුද ජයග්‍රහණයේදී තමන්ගෙන් පවා යම්සි අතපසු වීමක් හරි සිද්ධ වුණා කියලා අපේ අතපසු වීමක් සිද්ධ වුණා නෙමෙයි අපි හිටියේ යුද ජයග්‍රහණේ කරන්න ඕන එතකොට අපි යුද ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ LTT ත්‍රස්තවාදය පරද්දන්න ඕන ඕකයි එතකොට LTT ත්‍රස්තවාදය පරද්දවීම සඳහා එකඟතාවය තමයි අපි තිබ්බේ එතකොට අවශ්‍ය 2004 අපි සම්දානයක් හැදුවෙත් ඔය ඒ වෙලාවේ අපි ඉන්දු තීරණ ගනුනේ ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ ඉතිහාසයේ ඒ තත්ත්වයට අනුව එපා වැඩකටයුතු කරන්න නමුත් අපි දැනගෙන හිටියා ඒකට රාජපක්ෂ ආණ්ඩුවේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් ඒ කැපවීම කරන්නේ නැහැ කියලා එතකොට ඒකට ලොකු කැපවීමක් රටේ ජනතාව කළා इनसा अभी दैनगिन हिटिया महिंद महत्यलाट इं हाट रट अरंगण बैर इं हाट रट संवादीन कटे अरंगण बैत पेहदी युद्ध पासे युद्ध वीधु अडूनाट पासे इतने आर्थिक समुद्धिमत्ंड आर्थिक हुई नमूते हेमिका खदल तमत्म मारू तेनकट रटे आर्थिक पत्थला इतना अभी नियोजने करे उन्नो मते दिपेत्तिबे अभी निरपेक्ष सापेक्ष समहरेट गण बला महिंद महत युद्ध अरपिकीन पेत्त महिंद महत रट हदन बैकने संबंध सल महिंद महत युद्ध कलगुन सलकंड कलगुन सल की तम हिटी इतकोट अभी हिटी मे उन्न दिख नियोजन युद्ध करना युद्ध जाए एक रो इवकम रट गुड़न गोनासा राजपक्ष महत्व के पौल पालन विरुद्ध अभी मुहूर्ते तम दी गुड़ कटी दाजपक्ष महत्व के पौल पालन रटट विला हानियमेकल नमूत यदा दखा तीन सह एक नियोजन के नमू सामज मत विनते हेम विनवा हेम विनवा सामज अभी सामज वड़ा संख्यात्मक पार्लमेंट्री संख्या देशपालने प्रश्न देशपालने दालगी समहार पक्ष तीन बेटे आप देशपालने सामान्य वचन के अड्रस नीन अभी तत्ट पत्व निशा अभी अभी देशपाल दर्शन तीन अभी विश्वास मेरटे जनता हरी तेनाली विश्वास मत अत देशपालने इतिहास तत्व अभी लभच प्रमाण अद तीन तत्व अभी लभन प्रमाण ओके विनस्क तीन चोदना ඔය චෝදනාව රාජපක්ෂ ආණ්ඩුවට කලින් ආව අපිට අපි නෙමෙයි ඇත්තටම ඔය චෝදනාව කළේ ඒව දන්නේ ඒ ගනුදෙනුරුත් එක්ක හිටිය කට්ටිය ඒ ඩීල් දාන කට්ටිය ඉතින් අපි ඔය ඩීල් දේශපාලන එකත් එක නෑ නමුත් අනුකුමාර දිසානායක මන්ත්‍රීතුමන් පවා මේ පිළිබඳව මැතිවරණ වේදිකාව උතුරු මේ දැන් අපි කියන්නේ ඉතින් ඒ සම්බන්ධව තොරතුරු දැන් ඒ තොරතුරු ඇවිල්ලා තිනවා තොරතුරු අනු දිසානායක සහෝදරය අවශ්‍ය තොරතුරු අනු දිසානායක සහෝදරය ළඟ තියෙනවා අනු දිසානායක සහෝදරය කවදාකවත් කිසිම දෙයක් කියන්නේ නැහැ වගකීමෙන් තොරව තමන්ට තොරතුරු නැතුව ඒ නිසා පක්ෂයේ සතු වේ තොරතුරු තියෙනවා ඒව සිද්ධ වුණේ කොහොමද ඒව කොහොමද කියලා ඉතින් ඒ වගේ ඩීල් දේශපාලනය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයලගේ තිබිලා තියෙන ඉතින් ඒවා හැම වෙලා තියෙනවා ඔබතුමන්ලා මේ පිළිබඳව කවර කොයි කාලය තුරදී කොයි වකවානුව තුරදී මේ පිළිබඳව තොරතුරු සොයාගත්තේ කාලවකවානුවක් හරියට කියන්න බෑ. ඒතර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි නෙමෙයි ඉස්සෙල්ලා මේ පිළිබඳව හිලිදරව නොකළේ.
තොරතුරු ලැබිලා ඒව සනාථ කරගත්තට පස්සේනේ තොරතුරු හෙළිදරව් කරන්නේ. තීර්සා හිම සනාථ වීමක් වුණාට පස්සේ තමයි තොරතුරු හෙළිදරව් කරලා තියෙන්නේ. එහෙම නැතු අපිට එහෙම කෙලින්ම එකපාරට නිකන් චෝදනා කරා නෙමෙයි. ඒව සනාථ වෙලා තියෙනවා. සනාථ වීමෙන් අනතුරුව ඔබතුමන්ලා පිළිගන්නවා මේ මෙවැනි සිදුවීමක් සිදුවලා තියෙනවා කියලා. හොඳයි. ඉතින් අනතුරුව ඔබතුමන්ලා බලාපොරොත්තු වෙනවද යම්සි හෝ මේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය ද්‍රෝහී කටයුත්ත සිදු කිරීමක් විදියට ඔබතුමන්ලා ඉදිරියේදී කටයුත්තකදී නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ බලාපොරොත්තු වෙනවද? මේ ඕවට ඕව සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග වලට කියලා කියන්නේ දැන් මොකද කරන්නේ? හරි. ඒව හැම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක කියලා තියෙන්නේ මේවා ඉතිහාසෙම මහින්ද රාජපක්ෂ මහත්තයා නෙමෙයි වෙන වෙන කාලවකවලත් මේවා වෙලා ඇති. මොකද මේ 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 බලය හුවමාරු කර ගැනීම සඳහා රාජ්‍ය බලය සඳහා මේ ධනේශ්වර දේශපාලන පක්ෂ වලට ඒ ආකාරයේ ඩීල් වුණ තරම් හැදිලා තිනවා. ඉතින් සමහරට හෙට දිනෙත් ඒවා එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේවෙන් තියෙන්නේ අපිට සමාජයක් විදිහට රටේ ඡන්දදායකව විදිහට මේ අත්දැකීම ලබන්න මෙන්න මෙහිමත් මේවා වෙනමයි කියලා. तीन सौट नीति में क्रिया मार्ग के लमुत होता अद्यकी मरगन मे अरगन मे मिन खाऊ मे मिन मुखद करती अद्यकी मरगन हरी निवेदी तीन गणीम सद दटयत कर මේ සමග ඩිප්ලොමාට්‍ය මැතිතුමන් ඔබතුමන්ලා පසුගිය ජනාධිපති වෙන්නේ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාන්ට දැඩි ලෙස චෝදනා ඉදිරිපත් කෙරුවා. ඒ වගේම නමුත් මෛත්‍රීපාල සිසේන වත්මන් ජනාධිපතිතුමාන්ටත් ඔබතුමන්ලා පක්ෂග්‍රාහී වුණ නැහැ. විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවන් තුල පක්ෂග්‍රාහී වීමක් දක්න ලැබුණේ නැහැ. දැන් ඇයි එහෙම උනේ? ඔබතුමන්ලා ඇයි දෙපාර්ශවයේ පිළිබඳවම යම්සි මතවාද මැදිස්ත මතයක් දෙරීමක් උත්සාහ කෙරුවෙත් නෑ. ඉවත් වීමක් තමයි අපි දක්න ලැබුණේ මැතිවරණ වේදිකාවන් තුල මේ පිළිබඳව මේ ජනාධිපති වෙන සමයේදී. නෑ මං කියන්නේ අපි හරියට විග්‍රහය හඳුනගෙන හරියට විග්‍රහය කළා. ඒ කියන්නේ සමහර කෙනෙක් නිකන් තුන් තීරවිල්ලක් වගේ කියලා. දැන් බෙහෙදෙලි තුන් තීරවිල්ලක් නෙමෙයි. වහින්දේ කඩේ බඩු හොඳ නෑ මේ මෛත්‍රී කඩේ බඩු ෂුවර් නෑ කියලා ඔබතුමාලා ඒ දවසම කිව්වේ. ඉතින් හරිනේ. ඉතින් අපි දැක්කනේ අපි දැනගෙන හිටියා මහින්ද රාජපක්ෂ මහත්තයා කවුද කියලා. මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දේ දීම 158 ඇතුළෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා හරියට කවුද කියලා දැනගත්තේ මං හිතන්නේ ජනාධිපතිකම නැතුණාට පස්සේ. එතකොට ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නායකත්වයෙන් ගොඩනැගිච්ච අනිත් පාර්ශවය ඒකත් ඇත්තටම බොහොම මේ මේ දේශපාලනයේ ඇතුළේ මේ තත්ත්වයන් තීරුම් අරගෙන මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න ඕන කියලා තැන ඉඳලා හැදිච්ච එකතුවක් නෙමෙයි. මේ වෙලාවේ තවත් ධනේශ්වර දේශපාලන පක්ෂයක් පිලක් හැටියට හැදිච්ච අනිත් පිල. නමුත් අපේ උමනාව තිබ්බ මේ පෞල් දේශපාලනේ ඉවර කරගන්න. රාජපක්ෂ පෞල් දේශපාලනේ මේක මේ තත්ත්වයෙන් රටෙන් රට වෙනස් කරගන්න. ඉතින් ඒකට අනුව තමයි අපි ජනතාවට කිව්වේ ඔය ඔබ කියපු ආකාරයෙන්ම රාජපක්ෂ මහත්තයාගේ කඩේ මොකද්ද කියලා අපි හොඳටම දන්නවා. ඒකේ හොරබඩු තියෙන්නේ. ඒකේ කඩේ තත්ත්වය මේකයි. ඒ වගේම තමයි මෛත්‍රීපාල සීසන මහත්තයාගේ කඩේ නම් අලුත් බෝඩ් එකක් අලුත්. නමුත් ඒකේ තියෙන බඩු සම්බන්ධව අපිට ෂුවර් කරන්න බෑ කියලා. ඉතින් මේ මොහොතේ වෙනකොට ඒ අපි කියපු එක හරියට හරි දෙයක් බවට පත්‍රය දෙනවා. බැරි වෙලාවකත් අපි ඒ වෙලාවේ මෛත්‍රීපාල සීසන මහත්තයාගේ කඩේ සම්බන්ධව අපි සහතිකයක් දුන්නා නම් අද අපිට තමයි ඒ ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා අද අපි ඒකෙන් නිදහස්. ඒ නිසා අර අපි කියන මේ ධනේශ්වර දේශපාලන පක්ෂ දෙකම දෙපැත්තේ ඉඳගෙන අවුරුදු 67ක් කරපු දේ තුල මේ සිද්ධ වෙලා තියෙන தත්ත්වය සම්බන්ධව තවත් එක කාරණයක් හැටියට ওই தත්ත්වය පැහැදිලිලා තියෙනවා සමාජයට. දැන් මේ එකම ජනතාවට යම්සි ගැටලුවක් මතුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ සිදු කළ ජනාධිපති සමයේ සිදු කළ මතවාදයත් එක්ක මැදිස්ත දෙපාර්ශ්වයෙන්ම සහය නොදැක්වීමත් එක්ක කවුරුන්ටද අපි සහාය වෙන්නේ? කවුරුන්ද එතකොට අපි ජනාධිපති කරන්නේ? එතකොට ජනතාව නෙමෙයිද මේ තුලින් අනාතවන්නේ? නෑ. මම හිතන්නේ ජනතාව අපි කියපු දේ තේරුම් ගත්තා. ඉතින් තේරුම් ගත්ත නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණ කළේ. ඒක ඇතුලේ අපි
राजपक्ष महात्यागिन वातावरण बेंदुंकर सिद्धि हरह मत चेतात्ति मास हयाक तुला होरकान बेरुना अनित पार्श्वेट नमुत ए चोदना एल उने मैत्रीपाल सिसोदिया जयापत्तु मंड नोवे एक्सत् जातिक पक्षे ठीक है मम कियन्ने मैत्रीपाल सिसोदिया महत्तु कियन्ने पुद्गले विधायक जनाधिपति हरि एके विशेषत्वयक् तियेनवा ओहुट पक्षयक् नैतुव तमयि तमंगे कियला पक्षयक् नैतुव तमयि ओहु जनाधिपति उने ठीक है तमयि ए मोहोते तिबिच्च देशपालन वातावरण एतोट एक होंद तत्वयक् इतिन पक्षयक् नैति केनेक् पुतन जनाधिपति मम स्वाधीन जनाधिपति दूर विन्नोन मैत्रीपाल सिसोदिया महत्तया बेरुना इन सद मैत्रीपाल सिसोदिया महत्तया दंग अंतिम श्रीलंका එතුමාට එකක් තමයි දැන් එතුමා තීරණය කළා නම් මම ඉස්සල කියපු විදියට මම පක්ෂයේ නායකින් නෙවෙයි මම දැන් රටේ ජනාධිපති මම ජනාධිපති වෙලා ඉවරයි එතුමාම කියනවා මම ඉන්නේ අවුරුදු 5යි මම ජනාධිපති බලතල පාවිච්චි කරන්නේත් නැහැ මාර්ලිය ගහ මන්දිරයට එතුමා ගියෙත් නැහැ ඒක හොඳයිනේ හරි නමුත් අනිත් පැත්තෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ගහපු ගැටයකට එතුමා අහුවුණා. නමුත් ඒ සභාපති ධූරය ලබා ගත්තේ නැත්නම් ඔබතුමා හිතනවා 19 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෝ එක්සත් ජනතා නිදහස් අන්දරේ සහාය ලැබෙයි කියලා. ඔව් සමහරට සහාය ලැබෙන්නේ නැහැ. හරි. ඒක නිසා තමයි එතුමාට එතුමාගේ පොරොන්දු තිබ්බේ මේ ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඇතුවන්න. දැන් සම්මත කරගත්ත 19 සංශෝධනය ඇතුළේ ඉතින් ওই ටික හරි ඔහොමම කළා කරගත්තා. ඒකත් නිකන් සිතුණා නෙමෙයි අන්න දිසානායක සහෝදරයම ඔය ජාතික විධායක සභාවෙන් දෙන ලොකු බලපෑමක් කළා තමයි ওই මට්ටමට හරි ඔක ආවේ. අපි ඔබ කිව්වම එක හරිනේ අපි මෛත්‍රීපාල සිසෝදියා මහත්තයාට ඍජුව උදව් කරේ නැහැ. හැබැයි ඊට පස්සේ මේ වෙනස ඇතුණාට පස්සේ අපි ජාතික විධායක සභාව නියෝජනය කරමින් අපි ආණ්ඩුවක් නියෝජනය කළේ නැහැ. ජාතික විධායක සභාව නියෝජනය කරමින් අපිට රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා අවශ්‍ය යම් බලපෑමක් කරා. ඒ බලපෑමෙන් 19 සංශෝධනයෙන් අපි විශ්වාස කරන්නේ නැහැ ඒක සුපිරිදේම උණයි කියලා. නමුත් ඔය මට්ටමින් හරි ඔත ඔහම වුණා. හරි. ඉතින් ඒක නිසා කොමිෂන් සභාව ටික පත් කර ගැනීම පැත්තෙන් හරි අපි කටයුතු කරා. ඉතින් ඒක නිසා ඒක තමයි අර අපි කියන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ආණ්ඩු බලයක් රාජ්‍ය බලයක් නැතුව අපිට සමාජය තුළට දෙනා දෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තමයි දිනා දීලා තියෙන්නේ. නමුත් ඒක සම්පූර්ණ නැහැ. හරි. ඉන්සා ඊළඟ දේවල් ටික ඒ කියන්නේ රටට අවශ්‍ය ඇත්ත නිදහස පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ජනතාවට දිනා දෙන්න ඕනේ ටික ඊට පස්සේ සමහරකට ඊළඟ පාර්ලිමේන්තුව තමයි දිනා දෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ එන තත්ත්වයන්ට අනුව තමයි අපි මේකට මේ දේශපාලන පරිසරය ගැන වැටහීමක් අනුව තමයි මේ අපි මේ කටයුතු කරන්නේ. ඉතින් ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් එතුමාට තිබ්බේ පාර්ලිමේන්තුව විසිරුව හැරියා ඒ අවශ්‍ය සමාජ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේවල් රට දිනා දීම සඳහා ඊළඟ පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න එක ඔය ඕක පස්සේ යන්නේ නැතුව. ඉතින් ඒක ඒතු නෙමෙයි එතුමා කරේ. එතුමා වෙන දෙයක් කරේ. ඒ නිසා තමයි අද මේ තත්ත්ව නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. අපි අද දවසේදී එක් කරගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන් එතුමන් සමඟ අප විශේෂයෙන්ම අද දවසේදී මාතෘකා කරගත්තේ ඉදිරි මහමැතිවරණයේදී ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට කවර ආකාරයෙන් හැකි වේද යන්න පිළිබඳවයි ඔබට අප විරාමයෙන් අනුතුරු සූදානම් නැවත වරක් සම්බන්ධ වෙන්නට අපි විරාමයට ගොස් නැවත ජනබලය සමඟ සම්බන්ධ වෙමු ඔබ නැවත වරක් එක්වන්නේ ජනතා හඬට ඉඩක් වෙන් කරමින් ජනබලය සමගයි අපි විරාමයට පෙර සාකච්ඡා කෙරුවෙත් ඉදිරි මහමැතිවරණයේදී ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාව ලැබේ දැන් අපි ඒ සඳහා එක් කරගත්තේ අද දවසේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන් නිපුණාරච්චි මැතිතුමනි ඔබතුමාලාගේ පක්ෂයෙන් විශේෂයෙන්ම අද දවසේදී අරුණ කුමාර දිසානායක මැතිතුමන් සඳහන් කරපු කාරණාවක් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කිරීමෙන් සහ මේ 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 මැතිවරණයට වංචනිකෙන් දූෂණය වංචනය වංචා සිදු කරන්නාන සහ දූෂිතීන් විශේෂයෙන්ම ඉදිරිපත් වෙලා සිටිනවා ඔවුන් ප්‍රධාන අපේක්ෂකයන් විදිහට ඉදිරිපත් වෙලා සිටිනවායි කියලා. එතකොට කවුරුන්ද ඉදිරි මහමැතිවරණයේදී ජනතා විසින් තෝරාපත් කරගත යුත්තේ? නෑ අපි කියන්නේ අපි ඉන්නේ ස්ථාවරයේ තමයි අපි ওই පුජ්ජලියෝ කොයිතරම් අපි ගැන කතා කරත් මේ ක්‍රමය ඇතුලේ බිහි වෙන්නේ දූෂිත පුජ්ජලී. ඒ කියන්නේ මේ දේශපාලනේ එතනට ඇවිල්ලා තියෙනවා මම කලින් කිව්වේ. ඒ නිසා එතනට ඇවිල්ලා තියෙනවා මේක විශේෂම 77 කොල්ලකාරී විවෘත ආර්ථිකයෙන් පස්සේ දේශපාලනය කියලා කියන්නේ බඩ රස්සාව බවට පත් කරගන්න තත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ওই ධනේශ්වර පක්ෂ දෙකම ධනේශ්වර පක්ෂ දෙකේට ඇවිල්ලා කටයුතු කරන බොහෝමයක් එන්නේ මොයේ පරමාර්ථයෙන්? තමන් හරි හම්බ කරගැනීමේ පරමාර්ථයෙන් තමයි. ඒ අතර හොඳ මිනිසුත් ඉන්නවා. අපි කියන්නේ 100%ක්ම හිම මිනිස්සු කියලා. ඒ අතර හොඳ මිනිසුත් ඉන්නවා. ඉතින් අර අපි කියනවා වගේ ඒ හොඳ මිනිස්සු ටිකටත් උතන්ඩ ගියාට පස්සේ වෙන්නේ නරක මිනිස්සු බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ සමාජය තුළ දැන් අගයන්නේ හොඳ දේ නෙමෙයිනේ. නේ? කවුරු හරි ආයතනික වුණත් එහෙම මේ අපේ සමාජයේ දැන් හොරකම් කරන්න නැති මිනිහෙක් ඉන්නවා නම් වංචාවට හසු වෙන්නේ නැති මිනිහෙක් ඉන්නවා නම් ඒක මහා මෝඩේ. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර එහෙම මිනිසුන්ට හරි ගරුත්වයක් තිබ්බේ. දැන් තියෙන්නේ මේ මෝඩකමනේ තියෙන්නේ. ඒ තත්ත්වෙ ඒ නිසා ඒවා ඒ ක්‍රමය ඇතුලේ හොඳ මිනිහක් ඉතින් නරක් වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඔය පුද්ගලයෝ අරය වෙනුවට මෙයා දාලා මෙයා වෙනුවට අරය දාලා ඕක ඔහොමම තමයි යන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා කියන්නේ මේ සමාජ ක්‍රමය වෙනස් කර වෙන්න ඕනේ කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒක දේශපාලන ව්‍යාපාරයකට පුළුවන්. දැන් අපි බැලුවොත් එහෙම අපේ ජනතා විමුක්ති පෙරමුණ අපි බය නැතුව කියනවා. ඉතින් කවුරුත් පිළිගන්නවා. අපිට ඡන්ද ද නොදින කෙනෙක් පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණ හොරකම් කරන්නේ නැහැ. වංචා කරන්නේ නැහැ. වැරදි වැඩ කරන්නේ නැහැ. ඒවා ඉන්නේ හොඳ මිනිස්සු. ඒ වගේම තමයි ආණ්ඩුව කම්මුණුත් මැතිතුමනි. දැන් ඔබතුමන් කියන කාරණාවක් තමයි හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ හැම පාර්ශ්වයක්ම වගේ පිළිගන්නවයි කියන කාරණාව. නමුත් මම මෙහෙම තර්කයක් ගෙනාවත් දැන් ඔබතුමන් සඳහන් කරනවා හොරකම් කරන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ කියලා. හොරකම් කරන්න, වංචා කරන්න ආණ්ඩුවක් නැත්තම් ඔබතුමන්ලාට ආණ්ඩුවක් ආවොත් සමාජයට ওই තත්ත්වයට එන්න මේ තියෙන සමාජ ක්‍රමයත් එක්ක නැඹුරුවක් තියෙයි කියලා මිනිසුන් මහජනතාව විසින් චෝදනාවක් කරන්නේ නැද්ද? ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ට තමයි ලැබෙන අත්දැකීම ඇතුළේ හිතන්න පුළුවන් ඉතින් මේගොල්ලෝ හැම නොකර ඉඳීද කියලා මේගොල්ලෝ කගත්තොත් එහෙම. හැබැයි අපි ඔප්පු කරලා තියෙන අපිට ඕන හොරකම් කරනවා නම් වංචා කරනවා නම් ආණ්ඩුවක් ඕනේ මොනේ? මේක මේ ඇතුළේ බැයිද? මේක මේ ඇතුළේ පුළුවා. හැබැයි අපි එහෙම කරලා නැහැ. එහෙම හොරකම් කරන්න නැතුව වංචා කරන්න නැතුව විතරක් නෙමෙයි අපිට ලැබෙන මහජන නියෝජිත හැටි ලැබෙන දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ලැබෙන වැටුපා අපි ගන්නෙ නැහැ. හරි මටම දැක්ක මේ ළඟදී දවසක් එක රූපවාහිනී නාලිකාවක උදේ අර එක එක වැඩසටහන් විග්‍රහයන් කරන එක මහත්තෙක් මාධ්‍යදී මහත්තයෙක් කියනවා මේ ජනතා විමුක්ති පෙරමුණ පඩි ගන්නවලු කියලා. ඒ බඩි ගන්න නැහැ කියලා.
මං දන්නේ නැති නිසා වෙන්නේ නැති දැන් මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනේ මට පෙන්ෂන් එකක් හම්බ වෙනවා මං බඩිය ගත්තෙත් නැහැ පෙන්ෂන් එක ගන්නෙත් නැහැ මම විතරක් නෙමෙයි අපි පක්ෂේ ඉන්න හැමෝම එහෙමයි ඉතින් කල්පනා කරන්න පුළුවන් මේ ඒ කියන්නේ ඔබතුමාලා ආණ්ඩු බලයකට ආවත් ওই ප්‍රතිපත්තියෙම ඉන්නවද ඔය ඉතින් මෙහෙමයි දැන් ආණ්ඩු බලයකට එනවයි කියලා කියන්නේ ඊට පස්සේ මේ සමාජය වෙනස් වෙනවනේ එතකොට අර සාමාන්‍ය සමාජයේට හම් වෙන වරප්‍රසාද තියෙනවනේ ඒ ටික අපිටත් තියෙනවා ඒ කියන්නේ ඔබතුමාලා වැටුපක් ලබා ගන්න ඒ ඒ ඒ වෙනසක් ඇතුලේ ඒක ඒක ඒතකොට ඒ ආණ්ඩුව ඇතුලේ තීරණය කරයි මේ එතකොට ඒ ඒ ඒක ඇතුලේ අර සාමාන්‍ය සමාජයේට ලැබෙන දේවල් ටික අපිටත් ලැබෙනවා අපිට නමුත් පාලක පාලකීන් කියලා වෙනම වරප්‍රසාද නැහැ හොඳ සමාවන් අපස් සමග අසන්නේ සිටිනවා අයිබෝන් 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 අපි සමග කතා කරන්න ඇහෙනවා කතා කරන්න හොඳින් ඇහෙනවා ඔබතුමන්ගේ නම සඳහන් කරන්න හොඳින් ඇහෙනවා ඔබතුමන්ගේ නම සඳහන් කර ප්‍රශ්න යොමු කරන්න දුරකථනය විසඳුනා අපි නැවත වරක් ඔබතුමන්ලාට ඔබට ආරාධනා කරනවා 02941126962 දුරකථන මාර්ගයෙන් ඔස්සේ ඔබේ පැණිය නිවැරදිව යොමු කරන්න සහ ප්‍රශ්නය කෙටියෙන් යොමු කරන්න කියලා කාලය සීමිත නිසාවෙන් නිපුරාජ් මැතිතුමනි ඔබතුමන් අර සඳහන් කරපු කාරණාවක් තමයි පවට්නා සමාජ ක්‍රමය යටතේ ආණ්ඩුවක් ආවොත් අපි වැටුපක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියන කාරණාව वरप्रसाद ये सामाजिक क्रम लागे में उत्साह कारण नमूतमलास हतर वस्त्र मम सन्धानगत ना चंद्रिका भंडार नायक हिट पुजापत्म समेदी ए आंडु समुना मे एक नमूत पशुकालीनबुतमलाई आंडुत्ण ඔබ කියන එක පොඩ්ඩක් නිවැරදි කරන්න ඕන මම කියන්නේ වැටුපද ලැබෙන දීමනාවක්ද කියන එක නෙමෙයි කියන්නේ අපි හදන ආණ්ඩුවක් ඇතුලේ කියන්නේ මන්ත්‍රීවරුන්ට පාලකයන් කියලා ඒ අයට විශේෂ වරප්‍රසාද නැහැ කියන්නේ සාමාන්‍ය අයට ලැබෙන වරප්‍රසාදම අපිත් ලබා ගන්න ඒ සමාජයේ ඔය කියන සාමාන්‍ය වරප්‍රසාද මොනවද අපි කමු දැන් දැන් අපි කමු මිනිස්සුන්ට මූලික අවශ්‍යතා තියෙනවනේ නේ මේ මූලික අවශ්‍යතා ඇතුලේ කන්න බොන්න තියෙන්න ඕන නේ ප්‍රශ්නයක් නොවි ඊට පස්සේ ඉඳුම් හිටුම් තියෙන්න ඕන නිවසක් තියෙන්න ඕන ඒ නිසා ඒ දේවල් අධ්‍යාපනය ලැබෙන්න ඕන අපේ දරුවන්ටත් අධ්‍යාපනය ලැබෙන්න ඕන සමාජයේ දරුවන්ටත් අධ්‍යාපනය ලැබෙන්න ඕන දැන් ඔය ඔබතුමන් කියන කාරණාවත් එක්ක නිල නිවාස සහ නිල රතවාහන මේ සියලු දේ ඔබතුමන් ලබන නිල කියන එක ඇතුලේ නෙමෙයි දැන් මේ 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 ධනේශ්වර සමාජය තමයි නිල කියන එක ඒ නිල කියන වචනයක් නැහැ හරි සමාජය තුළ කවුරුත් තමන්ගේ කාර්යභාරය සමාජය තුල කරනවා ඒ ඒ ඒ කරන දේට අනුව ඒවට ප්‍රතිලාභ ලැබෙනවා ඒත් අපිත් සමාජයට කාර්යභාරයක් කරනවා ඒ කරන එකට අනුව ප්‍රතිලාභය ලැබෙනවා ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ ඒ නිල කියන වචනය නෝවේ නමුත් ඒ කාර්යභාරය ඉටු කරන අපේ උදාහරණයක් වශයෙන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් සිටිනා ඔහුට සිටිය යුතු නිවාසය තුල සහ ඔහු ඒ කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් ඒ ලැබෙනා වූ නිවාසය පිළිගැනීමේ ඒ නිවාසය කියන්නේ වරප්‍රසාදයක් වෙන්න බෑ හරි සමාජයට නිවාස ඕන මිනිසුන්ට නිවාස ඕන ජීවත් වෙන්න ඒතකොට හැමෝටම ඒ ජීවත් වෙන්න පුළුවන් නිවසක් සමාජ ලබා දීම සඳහා සමාජවාදී කටයුතු කරනවා දැන් මම කිව්වොත් එහෙම මේක මම උදාහරණයක් මේක පොඩ්ඩක් දීර්ඝ වෙයිද දන්නේ නැහැ අපි කොහොමද දැන් මේ සෝවියට් දේශය 1917 රුසියාවේ සමාජ විප්ලවයක් සිද්ධ වුණානේ ලෙනින්ලා සමාජවාදී ගොඩනැගුණේ සාගේ පාලනයේ පළවහැරලා එතකොට 1917 ඒ සමාජවාදී ගොඩනගෙනකොට සමහර ගම් තිබ්බ කිර්ගීසියා වගේ ගම් ඒ කිර්ගීසියාවේ ළමයි ඉගෙන ගන්න නැහැ අම්මලා තාත්තලා ඉගෙන ගන්නත් නැහැ දරුවෝ ඉගෙන ගන්නෙත් නැහැ
ඒ ආණ්ඩුව පටන් ගත්ත ඉස්ලාම ඉගෙන ගන්න නැති දරුවන්ට අධ්‍යාපනය ඔය ඔබතුමා ඔය කියන කාරණාවත් එක්ක නමුත් ලංකාව තුළ ඔය වෙන තත්ත්වය මතුවෙලා නැහැ සියලු දෙනා අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාද මම මේකයි කියන්නේ අපි අධ්‍යාපනය ලැබෙන ප්‍රතිලාභය මොකද මම මේක තමයි පැහැදිලි මම කියන කීවට පස්සේ පැහැදිලි වෙයි එතකොට අලුතෙන් අධ්‍යාපනය පටන් ගත්තා පටන් මේ සෞඛ්‍ය පහසුකම් දෙන්න පටන් ගත්තා එතකොට මම මේ කියන්නේ හැබැයි ලංකාවේ 1917 පාසල් තියෙනවා අපේ දරුවෝ ඉගෙන ගන්නවා කිර්ගිසියාව ඉගෙන ගන්නේ නැහැ රුසියාව හැබැයි ඊට පස්සේ හඳටත් ගියා රුසියාවේ මිනිස්සු අපි මොකද්ද කරන්නේ අපිට 1917 ඉස්කෝල තියෙනවා මම මේ කියන්නේ හැබැයි රුසියාවේ සමහර ගම්වල ඉස්කෝල තිබ්බේ නැහැ හැබැයි ඒගොල්ලෝ අධ්‍යාපනය දීලා සමාජවාදී ආණ්ඩුව යටතේ හඳටත් ගියා අපි තාම අපේ රටේ මේ නිෂ්පාදනයක් කරන්නේ නැති පෙන්සලක් හදන්නේ නැති මකණයක් හදන්නේ නැති මිනිස්සු සමවන්න නිපුණාරච්චි මැතිමනි අපි සමග අසන්නයි සිටිනවා අයිබෝන් අයිබෝන් ඔබතුමන්ගේ හඬ ඇසෙනවා මදි අයිබෝන් කතා කරන්න අයිබෝන් අයිබෝන් මම තුමා අයිබෝන් අයිබෝන් කතා කරන්න අයිබෝන් මම මේ අපි ආවේ ඉන්නේ මන්තුතුමා අපිට දේවල් දෙන්න ඇත්ත නමුත් මේ මම ගංගා දෙවිත් කරගෙන තමයි පණිවිඩ ලක්කට මම ගියාට දරාගත්තුමා කියලා මේ කොහොමද අපි ඒ වගේ නියම කීදී කියන්නේ ඇත්ත නමුත් මම ආව එක ප්‍රශ්නයයි දැන් ඉතින් දරාගත්තුමා असन प्रश्न हिटपु जनावर जनाधिपति काम नवतवर अगमति काम इनकी महिंद्र राजपक्ष जनाधिपति तुम्मा जनाधिपति सुभागत අවුරුදු 9ක් එතුමා ජනාධිපති ධුරයේ හිටියා. නමුත් ආසියාවේ ආශ්චර්ය හම්බුනේ නැහැ, සුබනාගතේ හම්බුනේ නැහැ රටට. ඊට පස්සේ එතුමා අවුරුද්දේකට ඉස්සෙල්ලා නමුත් කොළඹ නගරය හොඳම නගරය බවට පත් වීමේ හැකියාවක් ලැබුණා. නෑ, ඕක වෙනම කාරණයක්. ඒවා ඇත්ත. අපි හොඳ දෙයක් නරකයි කියන්නේ නැහැ. ඒ කියන්නේ නගරයක් ලස්සනට හදනවා කියන්නේ ඒවා ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි, හොඳ දෙයක් වුණා. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කවුරු කළත් අපි. අපි එහෙම තැනක නැහැ. නමුත් ඒවා මැතිවෙන විකාවේ උතුමාලා වර්ණනා කරන්නේ නැහැ. නෑ, වර්ණනා කරන්න ඕනේ නැහැ. අපි කොහොමත් අපේ පක්ෂෙත් අපි කරන හොඳ ගැන අපි කියන්න යන්නේ නැහැ. හරි. නමුත් අපි හොඳ ගැන කියන්නේ කිව්වොත් ගියොත් එතුමාලාගේ ඒක ගැන ඒගොල්ලෝ කරපු නරක දහස් ගාණක් දේවක් යට යනවා. ජීවිපෙකත් කිව්ව හොඳයි කියලා. ඒ සබුතුමා අහනකොට නගර අලංකාර කරන කරයි කියලා ඒක හොඳයි. නමුත් ජනතාව එතකොට තේරුම් ගන්න ගන්නේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ හොඳ දෙයට හොඳයි කියනවා නරක දෙයට නරගයි කියන පක්ෂයක් කියන දේ තේරුම් ගැනීමක් සිද්ධවන්නේ නැද්ද? නෑ නෑ නෑ. ඒක තමයි මම කියන්නේ අපි හොඳ දෙයට හොඳයි කියනවා නරක දෙයට නරගයි කියන. නරක ගොඩක් අස්සේ එහෙම හොඳ දේවල්ට හුත් උනා. ඒකෙත් තව තිනව සමහරක කොළඹ නගරයේ මේ අලංකාර කිරීමේදී ඔය සමහර ඔය හිටපු දුප්පත් මිනිසුන්ට තමන්ගේ හිතපිචේ ඉඩම් මහ බලෙන් අරගෙන තියෙනවා. මේ මිනිසුන්ට ඇත්තටම අනාථ කරලා තියෙනවා. මේ මිනිසුන්ගේ ඉඳුන් හිටුම් සම්බන්ධව. ඉතින් ඒව ඇතුලේ ඒවත් තියෙනවා. ඒතර අපි හොඳ කියනකොට ඒ ප්‍රශ්නේ කියන්න ඕන. ඉතින් ඒක නිසා එතුමා අහපු හරි වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට අවුරුදු 9ක් තිස්සේ එතුමාට රට හදන්න බැරුණා. ඒ නිසා එතුමා දන්නවා ඊළඟ තව අවුරුදු දෙකක් ඉඳලා මැතිවරණයට ගියොත් එහෙම එතුමාට බලය හම්බ වෙන්නේ නැහැ. එතුමා නිසා තමයි එතුමාට ෂෝට් කට් එකක් හොයාගත්තේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ආපහු තුන්වෙනි පාර ඉල්ලන්න. එතකොට ඒකෙන් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මතයක් අරන් ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් කරන්න උනා. තවදුරටත් මේ යන්න දෙන්න බෑ. ඒ නිසා ඒකට අනුව එතුමා පරාජය වුණා. හැබැයි පරාජය වුණාට පස්සේ දැන් එතුමා ඉල්ලන්නේ දැන් අගමැතිකම. මේක බැලුවොත් එහෙම එතුමා කරපු ජනාධිපති කමත් එක නිකන් පීඑන් ජොබ් එකක් වගේ.
ඇත්තන බැලිනම් අගමැති කමේ ලොකු බලතල නැණි තාමත් ජනාධිපති දුරට තමයි මේ බලතල විශාල ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඇයි ඉතින් පියන් ජොබ් එකකට ඉල්ලන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් ඉල්ලන්නේක ඇත්තටම ඕක තමයි මේ බලයත් එක්ක හැදිලා තියෙන එක. ඒ කියන්නේ පාලකෙයින්ට තමන් කරපු දේවල් වහගන්න තමන් කරපු දේ සමහර නීතියේ පිළිසරණ ගන්න හොඳම දේ තමයි කොතනක හරි බලයකට එල්ලෙන එක. ඒක තමයි මේ සිද්දකලේ කියන කාරණා. සිද්දකලේ ඒක තමයි උත්සාහ කරන්නේ. හොඳයි. අපස් සමග අසන්නේ සිටිනවා ආයිබෝන්. ආයිබෝන්. හොඳයි කතා කරමු. හොඳයි රංජිත් මහත්මයා කතා කරන්න. මම ඉතාලියේ කතා කරන්නේ මගේ නම රංජිත්. ඔබතුමන්ගෙන් අපේ රංජිත් මහත්මයා කාරුණිකව ඉල්ලා සිටිනවා රූපවාහිනී යන්ත්‍රයේ ශබ්ද අඩු කරලා අපත් සමග දුරකථනයෙන් පමණක් සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපිට වඩාත් පහසු වේවි. රජිත් මහත්මයා සමවන්න. මට පැහැදිලි කිරීමක් අවශ්‍ය වුණා. නමුත් එතුමාව සම්බන්ධ කරන්න බැරි වුණා. නවක වදේ කියන දේ ඔබතුමන්ලාට චෝදනාවක් නැගෙනවා. මේ ක්‍රියාත්මක කරන්නේ විශ්වවිද්‍යාල ඔබතුමන්ලා කියලා. ඔය චෝදනාව එදායි නම් තියෙන එක. වැඩේ තියෙන්නේ අපි පක්ෂයක් හැටියට ඔය වගේ ස්ථාවරයක නැහැ. අපි අපේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ එහෙම පිරිසක් නෙමෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අපි ඔය සමාජවාදී තරුණ සංගමයේ දැන් තියෙනවා. ඒ වගේම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ තියෙනවා. ඉවැ කටයුතු කරන කිසිම කෙනෙක් ඔය නර්මවාදී තැනක ඉඳන් කටයුතු කරන්නේ නැහැ. අපි සාමාන්‍ය සමාජයේ අපි ජනතා විමුක්ති මණ්ඩලයේ ඒකම තමයි මේ විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන්නේ. ඒ අතර ශිෂ්‍යෝ කියලා කියන්නේ ඉතින් විවිධ දේශපාලන පක්ෂවල ඉන්නවා. අපි දන්නවා ශිෂ්‍ය හැටියට අපිත් හිටියා. එතකොට ඒගොල්ලෝ ඒව ඇතුලේ මේ මොන ආකාරයේ ශික්ෂණයකට භාජනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙවන කොටස් ඉන්නවනම් ඒ අය එතනින් ගලව ගන්න තමයි අපි කටයුතු කරන්නේ. කාටවත් අපි ඒකට මේ ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එහෙම අපේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ඒ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ ඒව රඳවා ගන්නෙත් නැහැ. හැබැයි අපි දන්නවා විශ්වවිද්‍යාලය ඇතුලේ ඕවා වෙනවා. ඒක මේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මතවාදයක් හැටියට කියලා මේක මෙහෙම පවත්ව ගන්න ඕන නවකවදී තියෙන ඕන කියලා එහෙම එකක් ඇතුලේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එදා ඉඳන් විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ඕක අපි ප්‍රතික්ෂේප කරන එකක්. ඕකත් එක්ක අපි එකඟ නැහැ. හොඳයි. අපි ඔබට ආරාධනා කරනවා අපි සමග කාල වේලාව සීමිත නිසාවෙන් ඉක්මනින් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. අද දවසේදී අපි එක් කරගත්තේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බස්නාහිර පළසබා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහත්මන් එතුමන් සමග අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ ඉදිරි මහමෙතිනේදී ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කවර ආකාරයේ හැකියාවක් ලැබේවිද යන කාරණාව. මේ එකම නිපුණාරච්චි මහත්මනි විශේෂයෙන්ම ඔබතුමන්ගේ අසන්න තිබෙන්නේ ඉදිරි මියේදී මහමෙතිනියක් පැමිණීම නියමිතයි. එහිදී ඉදිරි මහමෙතිනියත් එක්ක ජනතා අපේක්ෂා ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් මොනවාද ලබා දෙන්නා වූ පොරොන්දු? අපි පොරොන්දු දේශපාලනයක් කරන්නේ නැහැ. අරක දෙන්නම් මේක දෙන්නම් කියන්නේ. අපි හැබැයි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා.
ඒ වැඩ පිළිල හිට ඉදිරිපත් කරනවා උදාහරණයක් කිව්වොත් එමෙ මෙහෙම අපි මේ රට ආර්ථික වශයෙන් හදන්න ඕන විශාල වැටිල්ලකට වැටලා තියෙන අපේ රට දැන් අපි දන්නවා මේ මොහොත වෙනකොට ලෝකේ විශේෂයෙන්ම විදේශවල ඉන්න අය මේ තොරතුරු දන්නවා ග්‍රීසියට පත් වෙලා තියෙන තත්ත්වය ග්‍රීසිය ආර්ථිකය සම්පූර්ණයෙන් වැටිලා සල්ලි තියෙන මිනිහත් අමාරුයි නැති මිනිහත් අමාරුයි සල්ලි තියෙන මිනිහට ATM කාඩ් එක තිබ්බට වැඩක් නෑ අර මැෂින් එකට දැම්මට සල්ලි එන්නේ නෑ එළියට බැංකු වහලා ඩීසී කඩන් වැටෙන ප්‍රධාන හේතුව තමයි ලෝකෙන් ණයට අරන් මගුල් කාපු එක ඔලිම්පික් කළා ඔලිම්පික් වලට එහෙම ණය ගත්තා දැන් ණය පොලි වලට හිර වෙලා අද යුරෝපයේ රටවල් අද ණය දෙන්නේ නැති තත්ත්වයට ඩීසීපත් වෙලා හැබැයි අපි වැටුණුච්ච දවසට එහෙමවත් උදව් කරන්න කවුරක් හරි නෑ දැන් මයිතන ග්‍රීසි නම් ගොඩගනි කොහොමරි කවුරු කවුරු හරි මැදිහත් වෙලා එහෙම නේ අපිත් මේ ආර්ථිකේ වෙලා තියෙන එකයි මේකේ අපේ ණයට අරන් මගුල් කාලා තින්නේ මේ අපි අපේ දරුවෙක්ගෙන් ඇහුවොත් එහෙම ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් පුතේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද කියලා ඒ ළමයට කියන්න උත්තරයක් නෑ දැන් ඉස්සර නම් තිබ්බා කෘෂිකර්මාන්තය කියලා කියන මොන දැන් එහෙම කියන්න බෑ ඇත්තටම අතරමං වෙනවා ඉස්සර නම් තිබ්බා අපි දන්නවා ලෝකෙට හොඳම පිඟාන හදන්නේ අපි ටයර් එක හදනවා අපි එහෙම තිබ්බා අපිට රුසියාවෙන් හම්බෙච්ච ලංකා වාණි සංස්ථාව තිබ්බා දැන් ඒවා මොකුත් නැහැ අපිට නිෂ්පාදන මාර්ගයක් නැති වෙලා තියෙනවා ඉතින් ළමයිගෙන් එහුවොත් එහෙම මොකක්ද ආදායම් මාර්ගය දැන් කියලා තියෙන්නේ ආදායම් මාර්ගය තමයි ණය ගැනීම කියලා ඉතින් ණය ඇතුලේ අපි හිර වෙලා තියෙන අර ග්‍රීසිය වගේම තමයි ඉතින් ඒක නිසා තමයි අර తాවකාලික පත්විච්ච ආණ්ඩුවට අඩුම ගානේ ගම්වල වැඩ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විමධ්‍යගත මුදල් ටික දුන්නේ දෙන්න බෑ හැබැයි ජනවාරි 8 වෙනිදාන් පස්සේ අලුතෙන් ආණ්ඩුව පත් වෙලා හදපු අයවැයේ තිබ්බා විමධ්‍යගත මුදල් ලක්ෂ 50 ඉඳන් ලක්ෂ 100ක් දක්වා වැඩි කරනවායි කියලා ලක්ෂ 100ක් නෙමෙයි ලක්ෂ පරණ ලක්ෂ 50 දුන්නේ නැහැ සත පහක් දුන්නේ. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්න ආකාරයට යහපාලන ආණ්ඩුවත් එතරම් සාර්ථක නොවේ කියන කාරණා. සාර්ථක නෙමෙයි නෑ. ඉතින් ඒ නිසා අපි කියන්නේ යහපාලන ආණ්ඩුව ජනවාරි 8 ගත්ත ගමන් මේක වැටුණා නෙමෙයි. ජනවාරි 8 ආණ්ඩුව ගත්ත ගමන් බොග්ගාල මේක වැටුණා නෙමෙයි. රාජපක්ෂ මහතල මේක වටලා තිබ්බේ සෑහෙන ප්‍රමාණයක්. මේගොල්ලන්ටත් ඒකට උත්තර නෑ ඒක තමයි කියන්නේ. දැන් කියනවා නම් අගෝස්තු 17 වෙනිදා පස්සේ අපි නම් මේක හදනවයි කියලා එහෙම එකක් මේකේ නැහැ. ඉතින් එතනට ආර්ථිකේ පත් වෙලා තියෙන. ඇත්තට මේකට බය වෙන්න ඕන. මේ බය කරනවා නෙමෙයි. නමුත් දැන් මේ අනුව ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාව ලබා දුන්නා. රට ගොඩ නගන්න අවස්ථාව දුන්නා. මොකද්ද ඔබතුමාලා ක්‍රියාමාර්ගය? ඒක තමයි මම මේ කියන්නේ. ඒ නිසා අපි දැන් කියන්න ඕන අපි රට හදන හැටි. ඒ නිසා අපි හිට ඉදපත් කරන වැඩ පිළිවෙල ඇතුලේ දැන් අපිට ටිකක් විවේචනය අඩු කරලා දැන් මේව මිනිස්සු ගොඩක් දන්නවා. ඉගෙන ගන්න විදේශ රටවල ඉන්න සමහර අය දන්නවා ඇති ඒ රටවල ළමයි ඉගෙන ගන්න නැහැ. හැබැයි ලංකාවේ එහෙම නෙමෙයි. අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. ඒක නිසා තමයි ඇඩ්වාන්ස් ලෙවල් කරලා කොමර්ස් කරලා A3ක් ගන්නවා. හැබැයි A3ක් ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න විදියක් නැහැ. කාගේද වැරද්ද? දරුවාගේද වැරද්ද? රටේ පාලනයේ තියෙන වැරද්ද. සමබලකායට එකතු වෙන අවුරුද්දට එකතු වෙන 360,000ක වගේ ප්‍රමාණයකින් වැඩිමනෝ 65,000කට ඔය රාජ්‍ය හා පෞද්ගලික අංශවල රැකියා හම්බේ. අනිත් කට්ටිය අනාතයි. තව කට්ටියකට රස්සාවක් හම්බ වුණොත් ඒව ඇත්තටම රස්සාවල් නෙමෙයි. ඒගොල්ලෝ ඉගෙන ගත්ත දෙයට 90 රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන ඒගොල්ලන්ට බැරි වෙලා තියෙන මොකුත් නෙමෙයි. ආණ්ඩු රාජ්‍ය බලය ඇතුළේ ඒවා හදලා නැහැ. ඒ නිසා අපේ ප්‍රධානම දේ තමයි ඉගෙන ගන්න අපේ දරුවන්ගෙන් ඒ අධ්‍යාපනය හරහා විශ්වවිද්‍යාල පහසුකම් වැඩි කරලා ඒ අවශ්‍ය පහසුකම් වැඩි කරලා වෘත්තිකෙන් හදා ගන්න ඕන. අද ලෝකෙට වෘත්තිකෙන් අවශ්‍යයි. නමුත් ඔය කියන කාරණා වචන වලට සීමා වූවක් නෙමෙයි. දැන් ඔබතුමන් සඳහන් කරන පොරොන්දු දේශපාලන ජනතා විමුක්ති පෙරමුණේ නැහැ.
ආර්ථික ප්‍රතිපත්තියෙන් ගත්තොත් මේ වෘත්තිකයෙන් බිහි කර ගැනීම සිදුව මේ දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයක්. නමුත් ඔබතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළෙන් ඉදිරිපත් කළොත් ජනතාව සංසන්දනාත්මකව හෝ ඒ පක්ෂයන් කෙරෙහි යම් ආකල්පයක් ගොඩනගෙනවා නේද? දැන් මම මේ පැහැදිලි කරන්නේම ඇත්තටම පොරොන්දු නෙමෙයිනේ ප්‍රතිපත්ති මේ කාරණා. ඒ කියන්නේ කොහොමද රට හදන්නේ? හරි පොරොන්දු නෙමෙයි මේවා කරන්න පුළුවන්. දීර්ඝකාලීනව ඔය සිදුවන්නා වූ දේ පිළිබඳ ජනතා විශ්වාසයක් තමයි. මෙහෙමනේ ඔබ කල්පනා කරලා බලන්න 2004 මේ වෙනස වුණා නම් දැන් 2015 අවුරුදු 11ක් ගිහිල්ලා එහෙනම් රටේ විශාල වෙනසක් දැන් වෙලා. දැන් අපි දීර්ඝ කාලද කෙටි කාලද කියන එක අපි ගණන් බලන්න ඕන. එහෙම හැබැයි අද අපිට විවේචනය කරන්න වෙලා තියෙන 2004 විවේචනය කරපු ඒවමනේ. ඔය ටික අපි 2004 කිව්වා. නයි උගුල හිර වෙලා කියලා 2004 කිව්වා. අද උගුල තව වැඩි වෙලා තවත් හිර වෙලා ඔන්න ඕකයි. ඉතින් ඒ නිසා ඇත්ත යථාර්ථය තමයි අපි දීර්ඝ කාලීන වැඩ පිළිවෙල තමයි මේක ඇතුළේ තියෙන්නේ. නමුත් ඇත්ත යථාර්ථය තමයි ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් අපි කියනවා නම් හෙට ආණ්ඩුව නම් මේ ටික පට පට ගාලා මම දැක රණිල් වික්‍රමසිංහ මහත්තයා නම් කියනවා නිකන් ඇලඩින්ගේ පුදුම පාන හම් වෙලා ඒ ටික කරනවා වගේ වැඩක් කියනවා. ඒක ඒ දේශපාලකින්ට කියන්න පුළුවන්. කවුරකට මේ ප්‍රශ්න කරන්නේ නැහැ. වික්‍රමසිංහ මහත්තයා කියන ආයෝජකයෝගේ ඉන්නවා කියලා. ඔයගොල්ලෝ චන්දිකත් චන්දිකන් ඕලා ආණ්ඩු කරනකොට කිව්වා ලෝකේ තියෙනවා ෆෝචුන් 500 කියලා සමාගම් 500. ඒ කට්ටිය අපි ගේනවා කිව්වා ආයෙ. ඒක ආයෝජකෙක් කතාවේ නැහැ. මේ එතකොට ඒවටත් චන්ද දුන්නා. හරි. ජයජය මහත්තයා කිව්වා 88ක් දිනවා කියලා. ඒවටත් චන්ද දුන්නා. ඒ 88 දෙන්නේ කොහොමද කියලා ඇහුවේ නැහැ මිනිස්සු. හරි. නමුත් අපි කියන්නේ මේ ඒ ජාතිය පොරොන්දු නෙමෙයි අපි මේ කියන්නේ. අපි කොහොමද මානව සංවර්ධනය හරහා රට සංවර්ධනය කරන්නේ? මේ එකක් විතරයි මම මේ කියන්නේ. කුසි කර්මාන්තය පැත්තෙන් ඒව අත්හරිනවා කියලා නෙමෙයි. කුසි කර්මාන්ත පැත්තෙන් මේ තියෙන. ඒ නිසා ඒ ඒ ඒ අධ්‍යාපනයේ හරහා රටට බිහි වෙන වෘත්තිකයෝ. එතකොට ඒ වෘත්තිකයෝ තමයිද ලෝකෙට ඉල්ලන්නේ? එතකොට අද අපි රට පිටරට යන්නේ විදේශ රටේ හැදෙන්න යන්නේ ඒවා කොහොම කිව්වත් ඒවා බොහොමයක් සලකන්නේ මේ වහල්ලු අපේ රටවලට ඉන්නේ බැල මෙහෙවරකම් කරන්නේ එන්නේ විශේෂම විදේශ රටවල් වල ඉන්න ඒ අය සෑහෙන දුකක් විඳින අපි දන්න අභියෝගයක් පවුල් සම්බන්ධතා සම්බන්ධ ගැටලු ඇවිල්ලා තිනවා. හරි. ගෙවල් වල නේ දරුවෝ දාලා ඉන්න අපි අපිට රට ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තිබ්බනම් රැකියාවක් තිබ්බනම් අපි කීයටවත් විදේශගත වෙන්නේ නැහෙනි නේ. ඉතින් ඒක නිසා අපි ඇත්ත යථාර්ථයට මුහුණ දෙන්න ඕන. ඒ නිසා අපිට පුළුවන් අපිට බැල මෙහෙවරකම් කරන්න පිටරට යවන වෙනුවට වෘත්තික පිටරට යවන්න පුළුවන් අපේ දරුවෝ හරහා. ඒ හරහා ලොකු විදේශ විනිමයක් හම්බ වෙනවා. මම එකක් විතරයි කිව්වේ. ඒ නිසා දැන් මේ තියෙන ආර්ථිකයේ වැටිල්ලට ඒ වගේ උත්තර නැතුව අපිට අර ටොපි චොකලට් දෙනවා ජාතියේ දේවල් කියලා බලේ අරන් වැඩක් නැහැ. අපි විශ්වාස කරන මේ ගමන ජනතාව ඒ ටොපි චොකලට් වලට රැවටෙන්නේ නැහැ කියලා. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට අපස් සමග අද දවසේදී එක්ුණාට. ඒ වගේම අපි බලා සිටිමු ජනතා විමුක්ති පෙරමුණ මේ කියන්නා වූ කාරුණු කාරණා වලට ඉදිරි මහමෙතෙන්දී ජනතා අපේක්ෂා ඉටු කිරීමට හැකියාව ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙවිද සහ ඔය කිව්ව ටොපි චොකලට් ලබා නොදී ජනතා විමුක්ති පෙරමුණට කවර ආකාරයෙන් ජනතා මතය දිනා ගැනීමට හැකියාව ලැබී වෙති කියන කාරණාව අපි අද දවසේදී එක් කරගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බස්නාහිර පළාත්සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මැතිතුමන්ට අද දවසේදී අපි ස්තුතිවන්ත වන ගමන්ම ඔබට ලබන සතියේ මෙවැනිම වූ සංවාද විසංවාදයන් තුලින් ඔබගේ මතවාදයේ ඉදපත් කිරීම සඳහා වූ ජනතා හඬට ඉඩක් වෙන් කරමින් ජනබලයේ වැඩසටහනක් සමග එක්වීමේ බලාපොරොත්තු වේ. ඔබෙන් සමුගන්නා සුබ රාත්‍රියක්.